නැව තත් උදෑසන තෙරුවන් සරණයි කියනකොට අපිට මේ ඉතාමත් රශ්නය දවසක් මේ වෙලාවේ කැලිෆෝනියාව ඊය මං වෙනකොට ෆැරන්හයිට් 108ට 109ට 110ට වගේ ගියා. හරිම වෙනස් කාලගුණයක් පවතින්නේ, දේශ රශ්නයක් පවතින්නේ මේ වෙනකොටත්. මං හිතන්නේ බාහිර උෂ්ණත්වය 90 ගානට වගේ 93ක් විතර එනවා ෆැරන්හයිට්. හරිම රශ්නය දවසක් ඊයේත් එහෙමයි. ඒක කැලිෆෝනියාවේ සදන් කැලිෆෝනියාවල ඒක එහෙම වෙනවා මේ දවස්වල. ඒ නිසා අපහසු ඒසි එක යන්තම් හරි වැඩ කරනවා, නැත්නම් මේ වාහනේ ඇතුලේ යන්න බැහැ. එච්චරට බාහිර රශ්නයෙන් වෙලාවකට සීතලයි, වෙලාවකට හරිම රශ්නයි. මේ දවස්වල හීට් වේව් එකක් යනවා. ඒ නිසා නමුත් අද එළි වෙන්නේ ටිකක් කරුවල ගතිය තියෙනවා. තාම හොඳට ඉර වැටුනේ නැහැ. නැවතත් සුබ දවසක් බණහන කට්ටියට. බණහන කට්ටියට මම ඇසෙන කට්ටියටත් නිකන් යමින් යමින් ගමන් ඇසෙන කට්ටියටත් නැවතිලා අහන්න මේ බුද්ධ දේශනාව ඔබට අහලා නැති කෙනෙකුට නම් තේරෙන්නේ නැහැ. අහපු අයට නම් ටිකක් වෙනස් කියලා තේරෙයි. ජීවිතය හා බද්ධ වෙන විදියට පහසුවට අත්පොතක්සේ අරගෙන යන්න පුළුවන් විදියට දේශනා අරගෙන යන්න පුළුවන් විදිහට දේශනා කරන්න. අද මාතෘකාව ඉස්සෙල්ලත් මම කර්මය පිළිබඳ දැම්මේ. කර්මය පිළිබඳ අපිට තව ගොඩක් විස්තර කරන්න පුළුවන්. සංස්කාර පිළිබඳ අපිට වයසට නොයා ඉන්නේ කොහොමද කියන දේ. වයසට නොයා ඉන්නේ කියන්නේ ශරීරයේ ස්වභාවය පෙනීමෙන් වයසට නොයා ඉන්නේ. ඔය මේකප් දානවට වැඩිය ඒ වගේ ගැඹුරු තැනක් දක්වා මේ ඒ හඳකට මාලා ඇදගෙන යන්න පුළුවන්. කියන්නේ කොහොමද අපි වයසට නොයා ඊට පස්සේ කෙනෙක් අරවා තෝට බැරි ඉස්සල වයසට නොයා ඉන්න කියන්නේ. මං කිව්වේ බුදුරජාණන් වහන්සේ පෙනුමෙන් වයසට යන්නේ නැහැ. එක්තරා තැනක ඉඳලා එක්තරා හේතුවක් ඉඳලා ඒකත් උන්වහන්සේ අර වතුර දුන්නේ නැහැ බොහෝ අමාරුවෙන්. එහෙම බුදුවරු එහෙම කාලයක් ගත කරන්නේ නැහැ. එහෙම කාලයක් ගත කරන්නේ නැහැ. උන්වහන්සේගේ පිරිනිවන් පෑමේ කාලය ආවට පස්සේ උන්වහන්සේ පිරිනිවන් පානවා. ඒක කොහොමද පිරිනිවන් පාන්නේ කියන කතාවත් මං ඉදිරියේ කියලා දෙන්නම්. මාර ධර්මයේ තුල ඒක අර බෝමැඩදී බුද්ධත්වයට පත් වෙන තැන ඉඳලා ඒ යන ගමන තුල කොහොමද පිරිනිවන් පාන්නේ. ඒ නිසා බුදුවරු වයසට යන්නේ නැහැ. බුදුවරු වයසට යන්නේ නැහැ. වයසට යන්නේ නැහැ කියတာ අදහස් වෙන්නේ අනිත්‍ය ස්වභාවය නැති නිසා නෙමෙයි. අපිට පෙනුමට වයසට යන්නේ නැහැ කියන උන්වහන්සේගේ ඔක විස්තර කිරීම කරනවා. විවිධ උදාහරණ වලින් තියෙනවා. එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ උස මනින්න බලනවා. උස මනින්න බැහැ. පොඩි කතාව යන්නේ වෙන විදියට. කියන්නේ බුදුවරුන්ගේ උස මනින්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ වයස කියන්න බැහැ. මේ වගේ අදහසක් තමයි. මේ වගේ වයස කියන්නේ බෑ. බුදු කෙනෙක් දැක්කම වයස කීයද කියලා කියන්න බෑ. එතකොට ඒ ස්වභාවයට පත් වෙනවා. ඒකෙන් අදහස් වෙන්නේ මිනිස්සු වයසට යන්නේ නෑ කියන දේ. කියන්නේ වයසට යෑමේ දුක කියන දේ තේරෙනවා. ඒකෙන් වෙන්නේ පැයක් තුල ජීවත් වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඔබට පැයක් තුල විනාඩි 10ක් වැඩ කරලා ජීවත් වෙන්න පුළුවන්. ඔබට පැයක් තුල පැය 10ක වැඩ කරන්න පුළුවන්. ඔබට පැය 10ක් තුල ජීවත් වෙන්න පුළුවන්. සමහර අය ප්‍රායෝගිකවත් ඒව කරන. ඒගොල්ලන්ට පැය 24ක් නෙමෙයි. ඒගොල්ලෝ පැයක් වගේ ගත කරා. නමුත් ඒගොල්ලෝ වැඩ කරලා තිනවා පැය 4-5ක් වගේ. එච්චරට වැඩ සම්පූර්ණ කරනවා. අන්න ඒ වගේ දෙයක් වෙන්නේ. මං හිතන කියන දේ හොඳට හිතන්න අලුත් මහන අයට මේක ටිකක් පිළිගන්න අමාරුයි. ඒ නිසා විනාඩියක් ගත කරනකොට විනාඩි පැයක වැඩ කරා වගේ, පැයක් ජීවත් වුණා වගේ, පැය 24 දවස් ගාණක් ජීවත් වුණා වගේ කියලා ඇති කරගන්න පුළුවන්. ඒක යථාර්ථය. ඒක ඇති වෙන විදිය මම කියලා දීලා තියෙන ඔය කල්ප ගණන් කියන කතාව. සියලු ලෝකේ කල්ප කිව්වත් පැය 24 ස්ලොට් වලට තමයි වැටෙන්නේ. ඒ පැය 24 ස්ලොට් එක අපි ජීවත් වන කාලය මත තමයි කල්ප ගණන් තීරණය වෙන්නේ. ගණන් කරන කට්ටියට ටිකක් මේක තේරෙයි මං කියන කතාව. මගේ මාතෘකාව දීර්ඝ, ඉතාමත් විශාල ධර්මස්කන්ධයක් තියෙනවා දේශනා කරන්න. කවදාකවත් මම පොතකට කොටු වුණේ නැහැ.
දක්වා පොතකට කොටු වුණොත් ඔබගේ ප්‍රඥාව සීමාවකට පත් වෙනවා. එච්චර ඒක ඇතුලේ පොතේ තුලත් ගොඩාක් හරියටම දිනවනම් මේ වෙනකොට ගොඩාක් කාර්යයන් වහන්සේලා ලෝකේ පත් වෙන්න ඕන, ලෝකේ බිහි වෙන්න ඕන. අපි කරන්නේ බුදුදහම තේරුම් අරගෙන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ මධ්‍යම ප්‍රතිපදාව පටිච්ච සමුප්පාදය කියන දේ අවබෝධයකට පත් කරනවා. විචිකිච්ඡාසිත කරනවා. ඉතින් පස්සේ තමාට ආවෙනික වූ ධර්ම මාර්ගය තමාට අවබෝධ වෙනවා. ඒ ධර්ම මාර්ගය එක්ස්පෑන් කර කර දේශනා කරන්න පුළුවන්. පොත නැහැ කියන්නේ ඒකයි. කෙනා කෙනා ජීවිතයේ ජීවිත අවබෝධය ලබනවා, ජීවිතයට බද්ධ වෙනවා. බද්ධ වුණාම එයාට දැක්මක් ඇති වෙනවා. මොකක්ද එයාට ඇති වෙන වැදගත්ම දැක්ම? එයාට ඇති වෙන වැදගත්ම දැකීම තමයි දුක දකිනවා, දුක තේරෙනවා කියන වචන දෙක. දුක දකිනවා, දුක තේරෙනවා. එයා දුක දකිනවා නම් දුක තේරෙන කෙනෙක් බවට පත් වෙනවා නම් ඒ දැක්ම තුළ අපි කියනවා එයා සෝතාපන්න වෙනවා කියලා. පළවෙනි පාරට ඒ දැක්ම එක්තරා ප්‍රමාණයකට අවබෝධ වුණාම එයා සෝතාපන්නයි. ආනන්ද ස්වාමීන් වහන්සේ සෝතාපන්නයි. ඒ අය දුක දකිනවා, දුක තේරෙනවා කියන එක්තරා ප්‍රමාණයකට කියන වචනේ ගන්න. කෙනෙක් කියවොත් දුක් විඳිනවාද, දුක් විඳින්නේ නැද්ද කියලා ඒක අදාළ වෙන්නේ නේ. කියන්නේ ඇයි මං අදාළ වෙන්නේ නැත්තේ කියලා ඉස්සරහා ඉදිරියේ පැහැදිලි කරන්න මේ හඬපටි. දුක් විඳිනවාද, දුක් විඳින්නේ නැද්ද කියලා ඒක අදාළ නේ. අදාළ දුක දකින්නවා, දුක තේරෙනවා. එතකොට ඒ දුක දකින්න, දුක තේරෙනවා කියන්නේ ඒ දුක දකින්න, දුක තේරෙන ඉස්සල්ලා එයාට දුක පිළිබඳ දැක්මක් සහ දුක තේරීමක් තිබුණේ නේ. හැබැයි දුක් විඳිනවා කියන්නේ එකක්, දුක් විඳින්නේ නැහැ කියන්නේ තව එකක්. ඒක නෙමෙයි දුක දකින්නවා, දුක තේරෙනවා කියන කතන්දරය. හොඳට මතක තියාගන්න මේ වචන දෙක. දුක දකින්නවා, දුක තේරෙනවා. දුකක්වත් සැපක්වත් එයා විඳින්න නැතුව වෙන්න පුළුවන්. විඳින්න නැතුව වෙන්න පුළුවන්. හැබැයි කවදාක්වත් ඒ කෙනාට මම නැවතත් කිව්වා දුකක් විඳින්න නැතුව දුකක් නොලද වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්න තියෙන අඩකඩ අඩුයි. මොකද අනිවාර්යෙන් අර වයසට යෑම, ලෙඩවීම, මරණය කියන දේ අපිට උරුම වෙනවා. ඒක පාට හිතන්න එපා. මේක අපි මේ ඉන්නේ ක්‍රියාවලියක් තුළනේ. ඕන කෙනෙක් එහෙම තමයි කියන්නේ. අපි ඉන්නේ ක්‍රියාවලියක් තුළනේ, හේතුඵල ධමයක් තුළනේ. නමුත් ඔබ ඒ කියන වචන ටික තුළ ඔබට ගැඹුරු ඒ තුළ තියෙන ගැඹුරු අවබෝධයේ අර්ථය නැහැ. වචන නිකන් කියන්න එපා. ඒක වැරද්දක් නෑ. අපි ඉන්නේ ක්‍රියාවලියක් තුළනේ නිකන් කියලා ෂේප් වෙලා යනවා. නමුත් ඒ කියනකොටම දන්නවා මේ වචන ටික කියන කෙනාට දැක්ම හම්බ වෙලා නැහැ. මොකද දැක්ම දුක දැකලා දුක තේරිලා නැහැ. විවිධ හේතු තියෙනවා. ඒකට එක හේතුවක් තමයි මිනිස්සු අල්ලනවා කර්මය කියලා. ඒක දුක එන්නේ කර්මය කියලා. කර්මය කියලා කියුවේ දුක එන්නේ අපිට අපි කරගත්ත දෙයක් නිසා. කරගත්ත කියන්නේ එක්ක සංස්කාර නිසා කියන ස්වභාවය අපිට තියෙනවා. දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් කර්මය නිසාද, කර්මය නිසා දුකක් එන්නේ නැද්ද කියලා. මං ඒකට උත්තරේ කර්මය කිව්වේ සංස්කාරය. සංස්කාර අපි කරපු සංස්කාර නිසා දැන් අපිට මොනවද වෙන්න පුළුවන්? කරපු සංස්කාර නිසා අපිට විපාක දුකක් ඇති වෙන්න පුළුවන්. මං එහෙම නෑ කියලා කිව්වේ නෑ. කොයිම තැනපත් බුදුජාන් වහන්සේත් එහෙම නෑ කිව්වෙත් නෑ. ඒ කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියේ සම්මා දසවස්තුක සම්මා දෘෂ්ටියට එනකොට අපි කරපු දේවල් පින්පව් කියන ස්වභාවයකට අර්ථයක් දෙනවා උන්වහන්සේ. එහෙම දුන්නේ නැත්තම් ඊට පස්සේ අනිත් පැත්තට ඇවිල්ලා මේ කතාව කියනවා. මොකද එහෙම දුන්නේ නැත්තම් අර කොටසක් ගොඩාක් වැරදි කරන්න පෙළඹෙනවා. ඒ මොකද මේ දුක දකින, දුක තේරෙන දැක්මකට යන්න බැරි නිසා. හැම කෙනාට බලන්න බුද්ධ දේශනාව
හොඳට විග්‍රහයෙන් තේරුම් ගත්තොත් ඔබ මේ දුක සහ කර්මය පිළිබඳ කතාව තේරෙනවා. හැබැයි බොහෝ අයට තියෙන්නේ අපි කරගත්ත දෙයක් නිසා තමයි අපි මේ විපාක විඳවන්නේ. දැන් අපි ටොයිලට් එකට යන්නේ ඒ වෙලාවෙන්නේ අපි කරගත්ත දෙයක් නිසාද? අපි විවිධ වෙලාවට ටොයිලට් එකට යනවනේ. ටොයිලට් එකට යන්නෙත් අපි කරගත්ත කර්මයක් නිසාද? ජීවිතේ ওই වගේ ඕන තරම් දේවල් තියෙනවා අපි කර්මයක් නිසා නොකරන දේවල්. දැන් ඔකටත් මොකක් හරි වචනයක් දෙලා කවුරු හරි පැනලා යන්න පුළුවන්. ආ ඒක වෙන්නේ මෙහෙමනේ කියලා. නමුත් මේ වගේ උදාහරණ දෙන්න දෙන්න ඇත්තටම පහර දෙන්නේ කර්මයට. කර්මයට හිතන කෙනෙක් බිහි වුණොත් එයා කර්මයට පහර දෙනවා. කර්මයේ ඔස්සේ තියෙන සියලු දේශනා එයා ප්‍රතික්ෂේප කරනවා. එයා එකම දැක්මකට යනවා. ඒ මොකද දැක්ම? දුක දකින්න දුක තේරෙන. දුක දකින්න දුක තේරෙන. ඒ දුක තේරෙන දුක දකින්න දැක්මට කිව්වා සමාධිට්ඨිය කියලා. ඕක තමයි අචේල කස්සපට දෙන පිළිතුර. හොඳට තේරුම් ගන්න මේ සූත්‍රය මේකට හොඳට වැටෙනවා. බුද්ධ දේශනාවේ තව ඊහා සමාන සූත්‍ර තියෙන්න පුළුවන් කර්මයට පහර දෙන. මං එච්චර මට අවශ්‍ය නෑ අවබෝධතා ඥානියෙන් දේශනා කරන්නේ. මට ඔය සූත්‍ර ගැන આવොත් මං විස්තර කරන්නම් බකට් එකට. මේක ඇතුළට වැටෙනවා, මේක එළියට යනවා කියලා. ඔබටම තේරෙනවා මේක අචේල කස්සපට කියන සූත්‍රයේම ඇති ඔබට කර්මය සහ දුක පිළිබඳ පහර දීමට ලක් වෙනවා. මං නැවත නැවත ආයෙ තේරුම් යන්න කියනවා දුක දන්නවා දුක තියෙනවා. ඒ තුල දුකේ සංඥා සහ සතුටේ සංඥා වලට අදාළ නැහැ. මොන සංඥාද? දුක් ඇත්තටම දුක් විඳපු සංඥා. ඇත්තටම සතුට විඳපු සංඥා. දුක දකින දුක තේරෙන කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. අවශ්‍යම නැහැ. ඒ නිසා තමයි රජවරු රාජකුමාරවරු අධික සැප විඳ අය මහා හරියට දුක් විඳ දුකේ සංඥා එකතු කර පටාචාර දිසා ගෞතමී වගේ අය ඒ වගේම ඒ දුක තේරෙන දුක නොතේරෙන ආලවක වගේ පෞස වචනයෙන් පණින තව කෙනෙකුට දුකක් දෙන විදියට දුකක් දෙන බලාපොරොත්තුවෙන් පණින ඒ වගේම දුකේ කතාව නොතේරෙන අඟුලි මාල වගේ දුකේ කතාව තේරෙන්නේ දුකේ කතාව නොතේරෙන අඟුලි මාල වගේ මිනිමරුවන්ට ඒ අය දුකේ සංඥාවක් ගැන අවබෝධයකුත් නැහැ සැපේ සංඥාවක් ගැන අවබෝධයකුත් නැති අයත් මේ ලෝකේ ඉන්නවා. අඤ්ඤමඤ්ඤ වෙච්ච අය අද ගොඩක් ඉන්නවනේ. ඒගොල්ලොන්ට දුකේ සංඥාවක් තේරෙන්නේ නැහැ සැපේ සංඥාවක් තේරෙන්නේ නැහැ. හැබැයි ඒගොල්ලොන්ට තේරෙනවා ඒ සංඥාව. තමන්ට ආවොත් තමන්ට කටුවකින් අතට ඇන්නොත් රිදෙනවා කියලා තේරෙනවා දුකේ සංඥාව. හැබැයි පොදුවේ දුක හඳුනන සංඥාව පිළිබඳ අදහසක් ඒ අයට නැහැ. පොදුවේ කියුවේ බාහිරට આવොත් ඒක ගැන එයා යොමු වෙන්නේ නැහැ. අද සමාජයේදී අවසාන කොටස තමයි උගාක්ම වටින්න. අපි ඒකට කියනවා දුක නොතේරෙන ආත්මාර්ථකාමී යකු කියලා. එතකොට ඔය වැඩි කොටසක් වැටෙන්නේ කොයි වගේ අයටද? ඊට පස්සේ කට්ටිය කියනවා අඟුරුමාල මිනිමෙරුවේ ගුරු ගෞරවය නිසානේ කියලා. ෂේප් වුණොත් ඒ ගුරු ගෞරවය කියන වචනය ආපු ගමන් එයාට මේ දහම සිතන කෙනෙක් නෙමෙයි. ඒක එහෙම වෙන්න පුළුවන්. නමුත් මේ දුක තේරෙන දුක දකින්න තැනකට හිත පුරුදු කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේ මගදි වෙට්ටු දාලා යන්නේ. මම දැන් වෙට්ටු දාලා යන තැන් දෙකක් ඔය එක්කෙනෙක් කියනවා මේක ක්‍රියාවලියක් නේ කියලා වෙට්ටුවක් දාලා එයා පොත ක්ලෝස් කරනවා. තව කෙනෙක් කියනවා අඟුලිමාල ගුරු ගෞරවයට මිනිමෙරුවේ. තව කෙනෙක් පොත ක්ලෝස් කරනවා. ඔය දෙගොල්ලොම දෙන උත්තර අනුව දන්නවා ඒ අය කවුරු හරි කිව්ව දෙයක් උස්සගෙන යනවා කියලා. කියනකොටම තේරෙනවා ඔබට. නමුත් මේ ගැඹුරු අවබෝධයකට යන අය දුක විග්‍රහයෙන් දකින්න යනවා. කර්මය සහ දුක කියන වචන දෙක විග්‍රහයෙන් දකින්න යනවා. ඒක විතරක් නෙමෙයි මං කියන්නේ. අද මාතෘකාවට අදාළව එහෙමයි. කර්මය සහ දුක.
කියන ස්වභාවයට යා විග්‍රහයෙන් දකින්න යනවා. මම කියන දේ හරිද කියලා ඔබම විග්‍රහ කරගත යුතුයි. මං කිව්වට පිළිගන්න ඕනිද නැහැ. මං කරන්නේ පොඩි තල්ලුවක් දෙනවා. ඔබ වෙට්ටු දාලා යනවා නම් මට කරන්න දෙන්න. වෙට්ටු දාන්නේ ඇයි? කවුරු හරි කිව්ව දෙයක් අසා පොත ක්ලෝස් කරනවා. බුදුහාමුදුරුවෝ කිව්වා, අරයා කිව්වා, මෙයා කිව්වා, පොතේ තියෙනවා කියලා. නමුත් ඔබ ප්‍රඥාවන්ත කෙනෙක් නම් මේ දේශනාව ජීවිතයට බද්ධ කරලා, තම ජීවිතයට බද්ධ කරලා විග්‍රහ කරගන්නවා. අන්න ඒකයි විය යුත්තේ. එතකොට තමන් ස්වාධීනයි, ස්වාධීනව බුද්ධ දේශනාව අවබෝධ කර දුක දකින, දුක තේරෙන කෙනෙක් වෙනවා. අමාරුද මේක? නැහැ. ඔබට හිතනවා නම් දුකක් එනකොටම කර්මය කියලා. මොකද හිතන්නේ ඔබට? වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. එතන ඉන්න ඔබට දුකක් එනකොට කර්මය කියලා කිව්වොත් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මට මතකයි සුනාමි ආවා ඒ දවස්වල. මට මතක විතර බිල් ක්ලින්ටන් හිටියේ. මට යන්තම් වගේ මතකයි. මං හිතන්නේ මං ඇමරිකාව හිටියේ 2005 කොයිද අපේ. අපේ හාමුදුරු කෙනෙක් ඒ සුනාමිය විවිධ සියලුම ඒ හිටිය ආගමල අය කරගත්ත දෙයක් නිසා ආවා කියන තැන හිටියා. නමුත් ඒ දේශනාවට ආවම හිතන්නේ බිල් ක්ලින්ටන් තමයි. මට මතක විදිහට ආපු ප්‍රෙසිඩන්ට් අහන ප්‍රශ්නට හාමුදුරුවෝ තමයි. හාමුදුරුවෝ ගොඩක් හොඳ උත්තරයක් දුන්නා. ඒක ඒ කියන්නේ නියාම ධර්මය කියලා දුන්නා. නියාම ධර්මය. එතකොට සුනාමි කියන්නේ නියාම ධර්මයට වැටෙන දෙයක්. ඒකට හසු වෙච්ච අය කර්මය නිසාද? නැහැ. ව්‍යසන වෙන්න පුළුවන්. ඒ සූත්‍රේ මට මතක් වෙන්නේ නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා. මම හිතන්නේ මට සූත්‍ර මතක නැහැ. නමුත් මම විස්තර කිරීමක් කරන්න යන්තම් අපිට ලෙඩ හැදෙනවා වාපිත්සෙම් රෝග නිසා. ඊළඟට අපිට ස්වාභාවික හේතු නිසා අපිට දුක ඇති වෙනවා. තව තියෙනවා ලොකු ව්‍යසන මිනිස්සු බෝම්බ තියෙනවා. ඒ වගේ ඒවා නිසා අපිට දුක ඇති වෙනවා. ඒවා සෑම දෙයක්ම කර්මය නෙමෙයි. එතකොට බලන් ගියාම 100ට එන්න ගානක් කර්මය නිසා නෙමෙයි ඔබට දුක ඇති වෙන්නේ. කර්මය නිසා නෙමෙයි දුක ඇති වෙන්නේ. කාට හරි හිතා ගන්න පුළුවන් නම් ඇයි දුක ඇති වෙන්නේ කියලා. මම ධර්ම සාකච්ඡාවක් තිබ්බනම් ඔකට ප්‍රශ්නයක් අහන ඔය විදියට. ස්මාර්ට් අය දන්නවා. කිසි වචනයක් පාවිච්චි වෙන්න එපා. දුක ඇති කරගන්නේ අපි තණ්හාව නිසා. දුක ඇති කරගන්නේ තණ්හාව නිසා. මම මේ ජීවිතයට පත්ුනේ ඉපදුනේ තණ්හාව නිසා, කර්මය නිසා නෙමෙයි. මේ ශාරීරියට මම අම්මගේ කුසට බැස්සේ කල්ලයක් හැටියට. මගේ ජීවිතේන්ද්‍රූපයයි ජීවිතේන්ද්‍රයයි උතුජ රූපයයි මමගේ කල්ලයට බැස්සේ. ඒකට අපි කියනවා විඥානය බැසගත්තා කියලා. බැස්සේ තණ්හාව නිසා. එතකොට මම මේ ජීවිතය පවත්වන්නේ මාර්ග සිතකටවත් පත් නොවී ජීවිතය පවත්වන්නේ තණ්හාව නිසාම තමයි. මේ අඬපට රීවයින් කරලා ඇහුවත් ඔබට වටිනවා. චෝර බණ අහනවට වැඩිය. මං ස්මාර්ට් පීපල්, උගත් දරුවන්ට, උගත් අයට, උගත් ගෑනු පිරිමි දෙගොල්ලොන්ටම කියනවා ඔය චෝර බණ අහන්න එපා. මේ වගේ ධර්ම කතාවක්, ධර්ම දේශනාවක් අහගෙන පිළිගන්න එපා. ජීවිතයට ගලපලා බලන්න. පැත්තකට වෙලා නුවණින් කල්පනා කරන්න මා කරන දේශනාව. නිකන් කියන්න එපා වෙට්ටු දාලා යන දුක හටගන්නේ තණ්හාව කියලා. වෙට්ටු දාලා යන්න එපා. බුද්ධ දේශනාවේ වෙට්ටු දාලා යන්න බෑ. වෙට්ටු දාලා යන්න පුළුවන් කොයි වෙලාවෙද? උග්ගටි තණ්හාවක් උගඩිතන් නෙය කටියට වැඩිපුර ඉන්නේ. ඒ කියන්නේ විග්‍රහ කරගන්න ඕන ඉඳගෙන පැත්තකට වෙලා කාලයක් යන්න පුළුවන්. කියන්නේ ඒකට අර සතර සතිපට්ඨානයි කියන්නේ අවුරුදු 7ක්වත් ගියොත් මේ ධම තේරෙනවා. කියන්නේ අවුරුදු 7ක් කියලා 7 කිව්වේ 7 තියෙන නිසා නෙමෙයි. සෑහෙන කාලයක් අපි ඔක්කොම 7නේ කියන්නේ 10 කියනවා. 7 කත්ත කියන වචනේ ඇහෙනකොට ටිකක් වපරැහෙන් බලන්න.
ඒකෙන් අඩු වශයෙන් දීර්ඝ වශයෙන් මේක විග්‍රහයෙන් දකින කෙනෙකුට නෙය කෙනෙකුට මේ මාර්ග සිතටවත් පත් වෙන්න පුළුවන්. මොකද්ද දුක ඇති වෙන්නේ? තණ්හාව නිසාමයි කියන අවබෝධය. මේ කියන්නේ චතුරාර්ය සත්‍ය. ඒකට යන මාර්ගයේ උන්වහන්සේ දුන්නේ මොකද්ද? මධ්‍යම ප්‍රතිපදාව. මධ්‍යම ප්‍රතිපදාව කණික් කරේ කොහෙටද? ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිමත කිසි දෙයක් දන්නේ නැති අඟුලිමාලටත් උක්කටි තන්න වෙන්න ඕන පුළුවන්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේද? එහෙමනේ. ඊයේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අපි මොකද්ද අපි ඇත්තටම දැනගන්නව නම් මොකද්ද දැනගන්න ඕනේ? ඒක වටාම තියෙන හොඳට ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙහෙම දාලා අතින් පිරිමදින්න පුදුම ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙහෙම දාන්න පුළුවන්. සම්මාදිට්ඨිය යට තියෙන කොටස ටික ඔක්කොම අතින් පිරිමදිනවා. වචන ටික මෙහෙම දාලා අපි කියමු බෝල වලට දාලා අත ගන්නවා. කවුරුත් දුකටපත් වෙනවද? නෑ. සම්මාදිට්ඨිය වෙනවා. කවුරුත් සැපසටපත් වෙන්න ඕනේ? නෑ. මොකද්ද එක්ක හරහා අත ගාලා ගන්න? සම්මාදිට්ඨියෙන් දුක දකින්නවා, දුක තේරෙන කෙනෙක් වෙනවා. එතකොට ඒක අත ගන්නකොට දුක් විඳල සංඥාවක් ගන්න ඕනේද? නෑ. සැපක් විඳල සංඥාවක් ගන්න ඕනේද? ඒකත් අත ගන්නවා නිකන්. අත ගන්නේ ඇයි? ආරෂ්ඨාංගික මාර්ගයේ අපි කිම බෝල ටිකක් උඩට දාලා සම්මාදිට්ඨිය පැත්තකට දාලා බෝලේ නෑ අනිත් එකෙන් අත ගන්නවා ආරෂ්ඨාංගික මාර්ගයේ. දුකේ සංඥාවක් එනවද? දුක් විඳලා? නෑ. දුකේ සංඥාවක් එනවද? දුක් විඳලා? නෑ. සැපේ සංඥාවක් එනවද? ආරෂ්ඨාංගික මාර්ගයේ තේරුම් අරගෙන සැප විඳලා? නෑ. එහෙම වෙන්න අවශ්‍ය නෑ. මේതിക තේරුනොත් ක්ෂණිකව කෙනෙකුට එයා මොකද වෙන්නේ? උත්තරි ගන්න වෙනවා. ඒකෙන් අදහස් වෙනවද දුක් විඳලා දුක් විඳ සංඥාව ඇතුලේ තේරුම් අරගෙන දුක දකින දුක තේරෙන කෙනෙක් වෙන්න බෑ කියලා එහෙමද කියන්නේ? මේ පැත්තෙනුත් පුළුවන් යා. සැප විඳලා සැපේ සංඥාවට ඇලිලා නැවතත් සැපේ සංඥාව අපි කියමු සැප ආර්ය අෂ්ටාංගික මාර්ගයම මේ විදියට අතගාලා ඉන්නවා. හැබැයි ආ සැපේ සංඥාවෙත් ඉන්නවා. ඉඳලා සැපේ සංඥාවේ ඉන්න කෙනෙකුටත් ඒ කියන්නේ මොකද? අපි කියමු යා සැපේ සංඥාව සැප විඳින්න එපා කියලා තියෙන බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් කිව්වේ නෑ. ඇහින් ලස්සන රූප බලන්න එපා කියලා කිව්වත් බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නෑ. බුදුහාමුදුරුවෝ කිව්වා පොතේ කොටස් කොටස් තැන් තැන් වල තිබ්බට ජීවිතයට බද්ධ කරගන්න බැරුණා. රාගයෙන් බැඳී යනවා. එහෙන් රූපයක් දකිනකොට රාගයෙන් බැඳිලා යනවා. කොහොමද රාගයෙන් බැඳිලා යන්නේ? අද ඔය TikTok වල ඉන්නවානේ අපි කියමු ලස්සනයි මේ වගේ බුදු දේශනාවල්. යමක් ඇහැට පේනකොට ඒකට මොකද වෙන්නේ කියලා පෙරාගෙන බලනවා. බුදුහාමුදුරුවෝ කෙල පෙරාගෙන බැලුවොත් ඒව දිහා නානාත්ව සංඥාවෙන් නැවත නැවත ඒව දිහා පරිහරණය කරොත් TikTok නැති කරොත් මොකද වෙන්නේ? දුකක් ඇති වෙනවා. හැබැයි මේ කියන්නේ ඔය ගේම්ස් ගහන කට්ටියටත් එහෙමයි ගෞරවණීය. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාවෙන් කෙල පෙරාගෙන බලාගෙන හිටියොත් ඒක නැවත නොලැබී ගියොත් මොකද කියුවේ? දුක ඇති වෙනවා. දුකේ සංඥාවක් කියනවා. ඒකෙම මොකක්ද? දුකට හේතුව තණ්හාවමයි කියලා තමයි කියන්නේ. දුකට හේතුව තණ්හාවමයි කියලා කියනවා. නැවතත් කිව්වේ මොකක්ද? මම මේ කියන්නේ මේ කොටස ධම්මචක්කප්පවත්තන සූත්‍රය. මධ්‍යම ප්‍රතිපදාව. යමෙක් මධ්‍යම ප්‍රතිපදාව මොකද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මොකක්ද? මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ මං කිව්වේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දානවා බෝල ටිකකට දාලා ඒ බෝල වලින් මොකද කරන්නේ? බෝල අත ගන්නවා. බෝල අත ගන්නවා මධ්‍යම ප්‍රතිපදාවේ.
දුක් විඳින්න යන්නෙත් නැහැ, ඉල්ලගෙන කන්න යන්නෙත් නැහැ. දුකේ සංඥාවක් විඳවන්න හොයාගෙන යන්නෙත් නැහැ. සැපේ සංඥාවකට උපරිමව උපාදානයෙන් යන්නෙත් නැහැ. එහෙම කෙනාට අපි කිව්වා නිකන් තණ්හාව ඉතුරු කරගෙන එයා සෝතාපන්න වුණා කියලා. එයා උපාදාන කරනවද නැහැ? උපාදාන කරන්නේ නැති නිසා එයා මධ්‍යම ප්‍රතිපදාවේ පළවෙනි දැක්ම දැකලා ඉන්නින්ද අපි එයාට කියනවා සෝතාපන්නයි කියලා. එයාට මේ තණ්හාවෙන්මයි දුක හටගන්නේ කියන අවබෝධය තියෙනවා. එයාට අවබෝධය තියෙනවා. එයාට බණ කියන්න බෑ, මට බණ කියන්න පුළුවන්. කෙනෙක් ඉන්න පුළුවන් බණ අහලත් නෑ, ඒ කවදාක්වත් බුද්ධ දේශනාව ත්‍රිපිටකවත් පරිහරණය කළත් නෑ. ඒයට බණ කියන්න බැරි සෝතාපන්න වෙලා පුළුවන්. මොකද බුද්ධ දේශනාව බැඳිලා යන්නේ ජීවිතයට. බුද්ධ දේශනාව බැඳිලා යන්නේ ජීවිතයට. මගේ අක්කා එයා මට කියනවා, උඹ කොහොමද බණ කියන්නේ පොත් නැතුව? උඹ ඉගෙන ගත්ත බුදුහමක් නැහැ. උඹට හරියට සිංහල කතා කරන්නත් බෑ. මගේ ඒ දවස්වල හඳපට ගිහින් බලන්න උඹට හරියට සිංහල කතා කරන්නත් බෑ. මම එදා ඉඳලම පොතක් අරන් බණ කිව්වේ නැහැ. උඹට බලන්න මේ වෙනකොට හඳපට 460 ගානක් තියෙනවා මගේ YouTube එකේ, ගිහිල්ලා බලන්න. අවබෝධයේ ස්වභාවය කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුළුවන්. මම ඔබට මෙතනදිත් කිව්වා මං ජීවිතේ වයසට නොයා ඉන්න විදිය ඔබට කියලා දෙනවා කියලා. මට ඒ වෙලාවට සැකසෙනකොට ජීවිතේ සතුටින් ඉන්න විදිය. මොකද සතුටින් ඉන්නේ අනිවාර්යෙන් සතුටින් ඉන්නේ චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන දුක දැකලා දුක තේරුම් කෙනෙක් වෙනවා. අපි ඒ දුකට මුක්කු ගැහුවොත් කර්මය නිසා එනවා කියලා ඔබට වැරදුනා. දුක එන්නේ කර්මය කියලා මුක්කුවක් ගැහුවා නම් කොයි හරි තැනකදී මං ගැහුවෙත් ඔතනටම තමයි. මම ඔබට කියන්නම් ඒක. මම කර්මයට තමයි පහර දුන්නේ ඉස්සල්ලා. මම කර්මය කියන දේ විග්‍රහ කරගත්තා. හොඳට නුවණින් කල්පනා කරා මේක ඇත්තද කියන එක. මුලදී ඔබට හොඳට විග්‍රහයෙන් නුවණින් කල්පනා කරොත් කර්මයට ඔබ පහර දීමක් කරනවා. මෙතනදී හරියට නුවණින් තේරුම් ගත්තොත් මම මේ කිව්ව දේශනාව. ඒ කර්මය කියන දේ සංස්කාර නිසා විපාක නැති නිසා නෙමෙයි. අපි කරපු සංස්කාරවලට විපාක ලැබෙන්න පුළුවන් ඒ වෙනකොට අපි එතන නැහැ. ඒ විපාකය ලබන්න අපි එතන නැහැ. ආය වෙට්ටු දාන්න එපා. මොකද්ද වෙට්ටු දාන්න එපා කියන්නේ? සරුතාමුදුරුන්ට ඉන්න අජි වෙට්ටු දාන්න එපා. එහෙම වෙන්න පුළුවන්. හැබැයි වඩාත්ම ඒවා විපාක නොදී පැනල යන්න පුළුවන්, අහුවෙන්නේ නැතුව යන්න පුළුවන්. ඒ මොකද මාර්ග පිටරටපත් වෙනවා. මොනවාද අහුවෙන්නේ නැතුව යන්න බැරි? මරණ එක, වයසට යෑම, ලෙඩවීම, පැනල යන්නම බැරි වූ හිතන කෙනෙක් වෙන්න නුවණින් බුද්ධ දේශනාව පාඩම් කරන කෙනෙක් වෙන්න එපා. ඔය චෝර බණ හාමුදුරුවන්ගේ බෙදන්න එපා. ලෞකිකයි ඒවා හැම දේවල්ම. නැවතත් අර ආරෂ්ඨාංගික මාර්ගයේ බෝලවල උඩින් ගත ගාන ඒවා, උඩින් ගත ගාලා ලස්සන බණ ස්කෑන් යන්ත්‍රයක් දුන්නොත් හරි පිනක්නේ. හාමුදුරුවෝ ෆොටෝස් ගහනවා, ගේක මිනිස්සු ටිකක් දාලා දුප්පත් මිනිස්සුන්ට ගෙවල් හදලා. හොඳයි. තාමත් ඒ වගේ වැඩ වැටින්නේ බුද්ධ ශාසනයක් හම් වෙච්ච අයට. චෝර බණ, චෝර දැකීම වැඩකට නෑ. ඒ නරක නිසා නෙමෙයි, වැඩකට නැති නිසා. ඒකත් නැවත වැටෙන්නේ අර ආරෂ්ඨාංගික මාර්ගයේ බෝල ටික උඩින් අත ගන්නවා. බෝල පිළිවෙලට තියෙනවා සම්මාදිටිය නැතුව ඉතුරු ටික අත ගන්නවා. අත ගාලා කියනවා ගේයක් දෙන එක, ගේයක් හදලා දෙන එක පින. හොඳයි තමයි. හැබැයි මේ දැක්වාම වෙන්නේ මොකද්ද? මේ දැක් දුක තේරෙන දුක දකින කෙනෙක් නෑ. ඒක වෙන පැත්තක තියෙන. බලන්න දුක දකින දුක තේරෙන කියන ස්වභාවය ඔබට තේරුණොත් හරිම ඉන්ඩිපෙන්ඩන්ට් වචන දෙකක් ඒක. දුක දකින දුක තේරෙන කියන ස්වභාවය වැටෙන්නම දැක්වකට අපි එකට පුව ප්‍රඥාව කියලා. ඒක හරි ඉන්ඩිපෙන්ඩන්ට් දෙයක්. ඒක දුකේ සංඥාවටත් සැපේ සංඥාවටත් බැඳී නෑ. එතකොට සැපේ සංඥාව කියලා අපි අතන දිගත්තේ හාමුදුරුවරු ගෙවල් හදලා පින්තූර දාලා දෙන්නේ පිනේ සංඥාව. මං කිව්වද පිනේ සංඥාවක් නෑ කියලා? එහෙම කිව්වා. හාමුදුරුවරු කරන්න ඕනේ පිනක් හාමුදුරුවන්ට අයිති නෑ පින් කරන්න.
අම්දුරට දන් දෙන්න බෑ. බ්‍රාහමණ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා ත්‍රිපිටකේ. හොඳට මට මතක විදිහට බ්‍රාහමණ තමයි. බ්‍රාහමණ කියන සූත්‍රය. අම්දුරට දන් දෙන්න බෑ. ඇයි මෙන්න මේ මම මේ කියන දේශනාව නුවණින් කල්පනා කරන ස්වභාවය වැළකෙනවා ඒකේ. බුද්ධ දේශනාව හම්බ වෙලත් මේ දුක දකින දුක තීරණ කෙනෙක් වෙන්න බැරි වෙනවා. මොවා කර කර ඉන්නවා. ඒ කරන වැඩ වැරදි නිසා නෙමෙයි. කරන වැඩ වැරදි නිසා නෙමෙයි. ඇත්තටම හාමුදුරුගොල්ලෝ පින් කරන එක නම් තේරුමක් නැහැ. හැබැයි ඒවා තුල හොඳ හිතින් කරන අය ඉන්නවා. හරියට ඉන්නේ ප්‍රසිද්ධියෙන් සල්ලි හොයාගෙන ජීවත් වෙන අය. පොදුවේ ගත්තොත් ඕක දැක්ක භාගතුන් වහන්සේ බ්‍රාහමණ සූත්‍රය මට හොඳට මතකයි. ඔබ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ තියෙන ටිකක් ඔබට තද කරලා වෙනේ වලට වර්ෂන් වලට ගියාම හොඳට බලන්න ටිකක් අමාරුයි තේරුම් ගන්න. හැබැයි ඔබට තේරෙනවා. ඔබට යම් කිසි සැකයක් තියෙනවා බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පැත්තට ගිහින් පොඩ්ඩක් විග්‍රහ කරගන්න. එහෙම නැත්නම් දන්නේ නැති කෙනෙක්ගෙන් මේ වචනවල අර්ථය තේරුම් ගන්න. සමහර වචන හරි ගැඹුරු ඒවා තියෙනවා. ඒ දන්නේ නැහැ එහෙම ඇවිල්ලා තියෙන්නේ. ඒ හැම දෙයක්ම තමන්ගේ ජීවිතයට බද්ධ කරගන්න. පොත් බැලුවේ නැත් බැලුවට කමක් නැහැ. ජීවිතයට බද්ධ කරගන්න. ඒතකොට බ්‍රාහමණ සූත්‍රයේ දන් දෙන්න එපා. ආම්තුරුන් දන් දෙන්න එපා. හැබැයි ආම්තුරු කුළු කරන්නේ හොඳ අයත් ඉන්න හොඳ ඉතින් කැන්සර් හොස්පිටල් එකට මම නැහැ කියන්නේ. ඒව වැරදිද? වැරදිත් නැහැ. නමුත් මහන වෙලා අපි සිංහක් දාන්නේ මේ දුක දකින දුක තේරෙන දැක්සටට යන්න. හැබැයි මිනිස්සුන් අපි ඒකට එකතු කරගන්න දානය නිසා එකතු කරගන්නවා කියන ස්වභාවය මිනිස්සුන් අර පින්පව් තැනින් දසවස්තුක මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්න උත්සාහවන්ත වෙන එක හොඳයි. හැබැයි ඒක අදාළ නෑ ස්වාමීන් වහන්සේ. මොකද භාග්‍යතුන් වහන්සේ පහළ වෙනකොටත් පින පවට කියන ස්වභාවයක් තිබ්බා. ඒක කරේ බමුණු ටික කරා, පින් කරා බමුණු. පංචශීලයේ තුලත් හිටියා, දස අටසිල් තුලත් හිටියා, නමසිල්, දසසිල්, 12 සිල්, 13 සිල් සෑහෙන සීලයක් තුල හිටියා. පින් කරන එදත් හිටියා. නිසයි ස්වාමීන් වහන්ස අපිට අදාළ නැහැ කියන්නේ. ඒක වැරදි නිසාවත් නෙමෙයි. මේ ලස්සන බුද්ධ දේශනාව ඊට වැඩිය අර්ථවත් නිසා. අන්න ඒ මාණික්‍ය තමයි අපි හොඳට පළුදු කපලා උලුප්පල ගන්න ඕනේ. එතකොට තමයි ලෝක පුරාම බුද්ධ දේශනාව වැජඹෙන්නේ. අනිත් ආත්ම දර්ශනය, අනාත්ම දර්ශනය වැජඹෙන්නේ. අනිත් ආත්ම දර්ශනයෙන් බැහැර වෙන්නේ. අනිත් ආත්ම දර්ශනයේ තියෙන සියලු ආවුදම් අභිබවාය. ඒක හොඳට ඔපවත් කරලා, පොලිෂ් කරලා මාණික්යක්සේ මතු කරගන්න. මම මේ කිව්ව විදිහට මතු කරගන්න. මොකද ඒක චතුරාර්ය සත්‍ය දේශනට ඇති යන නිසා. ඔබට එහෙම අර්ථ විග්‍රහයෙන් බණ කියන්න පුළුවන් නම් ඔබ දක්ෂ කෙනෙක්. ඔබ මාර්ගඵල නොලබා ඉන්න පුළුවන්. නමුත් ඔබට මේ දැක්ම පිළිබඳ හොඳට විග්‍රහ කරන්න පුළුවන්. ඒකට කිව්වා අපි ධර්මදරයි කියලා. එහෙමයි ලෝකේ හිටියා, අදත් ඉන්නව නැතුනේ. එතකොට අපි මාණික්‍ය උපවත් කරලා ගහනකොට මොකද වෙන්නේ? මාණික්‍ය උපවත් කරනකොට මොකද වෙන්නේ? ආත්ම දර්ශනය තියෙන අයට හිතරි දෙන්න පුළුවන්. මොනවා කරන්න? මැණික උපවත් කරලා සත්‍ය දහම මතුවෙනකොට ආත්ම දර්ශනය තියෙන කර්මය කර්මය ඔස්සේම යන අයට හිතරි දෙන්න පුළුවන්. භාග්‍යතුන් වහන්සේ ධර්මය දේශනා කරනකොටත් ඒ දවස්වල හිටියේ 60 ගානක් දෘෂ්ටියෙන් හරි ගියක් හරි කිප්ප ගානනේ. මම යන්නේ වෙට්ටු දාන්න. ආ 62ක් දෘෂ්ටි 65ක් දෘෂ්ටි. මට ඕනේ වැරදි දෘෂ්ටියෙන් හිටියාය හිටියා. ඒක අදටත් ඉන්නෝ ඒ අය. එදා ඒ අය හොඳයි. ඒ සිල්වත් කියලා කියන්නේ. ඒක ඒ they can tolerate other opinions. කියන්නේ ඒ අයට වෙන අය නම් මේකට පාලිනි කියන්නේ. මං කියන්නේ පොඩ්ඩක් ඔපවත් වෙන්න පොඩි ඉංග්‍රීසි වචනයක් දාන්න. සමහර අය මේකට සොලෝකේම් පාලියක් කියලා පොඩි ඔපවත් කරනවා. ඒක කමක් නැහැ. ඉඳලා හිටලා පොඩි චූර්ණයකට පාලි වචනයක් දාලා පොඩි ජෝක් පොඩි මේකක් දානවා. කමක් නැහැ එහෙම කරාට. හැබැයි
හොඳට විග්‍රහය තියෙනවා. පාලිද සිංහලද මගධද ඕව වැඩන්නේ නැහැ. බුදු දේශනාව චිත්ත චිත්තයකට වදින භාෂාවක්. අපි පිළිගන්නවා පාලියේ යම් කිසි ධර්ම ටිකක් තිබ්බා. ඒකට හේතුවක් තියෙනවා. පාලියෙන් කියන පාලි දැනගන්න එක හොඳයි. ඔබට හොඳට චිත්ත භාෂාවට ඒක පරිවර්තනය කරගන්න පුළුවන්. පාලි ඉගෙන ගන්න. කිසි අවුලක් නැහැ. සමහර වෙලාවට පාලියේ වචන තේරෙනවා නම් වේලසනින් අපිට තේරුම් ගන්න පුළුවන් වුණා නම් චිත්ත භාෂාවට පරිවර්තනය කරගන්න ලේසි. ඒක පාලි කියන ස්වභාවය තමයි බුද්ධ දේශනාවේ දීර්ඝ කාලීන පැවැත්ම. ඒ ගැන කිසි කතා දෙකක් නැහැ. කතා දෙකක් නැහැ. ඒක නිසා පාලිය පිළිබඳව ඉංග්‍රීසි පරිවර්තනය කරන හැම දිනක වගේ පාලියෙන් අරගන්නේ පරිවර්තනයෙන් පොතක් ලියනකොට. ඒ කියන්නේ පොතක් ලියනකොට ඔබට චිත්ත භාෂාවෙන් අපි කියමු ධර්මදර භික්ෂුවකට චිත්ත භාෂාවෙන් මේක ලියන්න පුළුවන්. මම ඒ වුණාට අවවාද දෙනවා පොත් ලියන්න එපා. මං කියදෙන එකම අවවාදයේ පොත් ලියන්න එපා. ඕනනම් ත්‍රිපිටකය පරිහරණය කරන්න ඕවා පරිවර්තන හැටියට ලියන්න එපා. බුද්ධ දේශනාව තේරුම් කරගන්න. එහෙම කරන්න එපාම කියනවා නෙමෙයි, පෞද්ගලික වශයෙන් පොත් ලියන්න යන්න එපා. පොත් ලිව්වත් නොමිලේ බෙදීම සඳහා කියලා පිටපතේ යහපැත්තේ තියෙනවා. මිලක් වැටෙන්න බෑ. මිලක් වැටෙන්නම බෑ. මිලක් වැටෙනවා කියමුක ඩොලර් රුපියල් 25යි කියලා හැමදාම 25 වෙන්න ඕනේ. ඊට පස්සේ අහන්න පුළුවන් මුද්‍රණ කොස්ට් එක වැඩි වෙනවනේ. ඒක නිසා මම කියනවා පොත් ගහන්න එපා. එහෙමනම් ඊළඟට 30යි 35යි අපේ රේණුකාණ්ඩේ ගොබිලා වගේ. අදත් ඒකේ මිල වෙනස් වෙනවා. ඒ මොකද මේ දැක්ම උන්වහන්සේට තිබ්බේ නැහැ. උන්වහන්සේ මේ වෙනකොට මේ දහම ඇහුවා නම් එහෙම උන්වහන්සේලාට ඔය මහාන දැන් ඉන්නවනේ හතර කුට්ට මේ මහානායකල මේක අහගෙන ඉන්න. අනේ දන්න කෙනෙක්ගෙන් මේව දෙන්න. ප්‍රතිතිරණය මාව කවුරු සතරන්නේත් නැහැ. මාව පිළිගන්න ඕනෙත් නැහැ මේක දෙන්න. ඒ අය හිටියනම් පොත් ගහන්නේ නැහැ මේ දහම ඇහුනවා. පොත් ගහන්න ඕනේ කොහොමද? දෙන කෙනා ධර්ම දාණයටම ගන්න ඕනේ. ඒ මුදල් සෑම දෙයක්ම පොතට යොදවන්න ඕනේ. කමක් නැහැ කන්න බොන්න වියදම් ගියට ගමන් වියදම් කිසි ප්‍රශ්නයක් නැහැ. පොත් ගහන්න උනන්දු වෙන්න එපා. උත්තරණය කරන තැනට සල්ලි දෙන්න ඕනේ. එතකොට දානපතිය ධර්ම දාණයෙන් දානපති වෙලා ඉන්නේ. ලොකු මොකද්ද වෙන්නේ? පිනක් වෙනවද? නැහැ. සම්මා දිට්ඨියට යන්න විදර්ශනාවට යන්න උපකාර වෙනවා. ඒ ධර්ම දාණය ඒ සල්ලි දෙන කෙනාට. ඒක හපු කෙනාට ඒක ලොකු විදර්ශනාවට ඇදලා යන ධර්ම දාණය දෙතනම ධර්ම දාණයට පත් වෙනවා. පොත් ලියපු කෙනා සහ දානපතිය. එහෙම සල්ලි පොත මූලික වශයෙන් එකතු කරන්න බැරි නම් නැවත කරන්න ඕනේ නොංගිලේ පොත. ඊට පස්සේ ආයෙ තව කෙනෙක්ගෙන් ධර්ම දාණයට පොත අරන් තව කොපීස් ටිකක් ගන්නවා. කිසි වරද්දක් තියෙනවද රේණුකාණේ හඳුරුනේ නැහැ. ඔබ දන්නේ නැහැ ඔබගේ පිටට ගෝල බාලයෝ මිල නියම කරනවා. ඔබ මේ කාලා තිබ්බනම් ඔබ කරනවා. ඇත්තටම මේක නොදන්නකම නිසා උන්වහන්සේ ඒක කරන්නේ නැති. පොත් ගන්න එක ගහන්න එපා. දානපතිව නැත්තම් නොමිලේ බෙදන්න බැරි නම් නැවතත් පිටපත් ගහන්න එපා. නොමිලේ දෙන්න බැරි නම් ඒක නිසා ඔය පොත්පත්වල තියෙන මිල තියෙන ඒවා අරගෙන කියවන්න එපා කියලා තමයි මගේ අදහස. මොකද ඒවැ මූලික හරය මිල නියම කිරීමක් තියෙනවා. කොටසක් අපිට ඒක අප්‍රෝච් කරන්න බෑ. ඒ මිලවත් දරා ගන්න බෑ. ඒක නිසා ඒ පොත් කියවීම කොහොමත් වැඩක් නෑ. නොමිලේම පොතක් තියෙනවා නම් ඒවා කියවන්න. මොකද අරවා තුල ඔබට මේ කිව්ව කතා කිව්ව නිසාම ඔබට තේරෙනවා ඒවා හොඳට මොනවාද ඒකට කියන්නේ. අපේ විවහරේ නිකන් කියන්නේ ඝන පිහිටවල ඒවා ගල්ලන්නේ. ඒවා තියෙන්නේ නොදන්න කමක් මේ පොත් ගන්න දැනම තියෙන. ඒක නිසා රේරුකාණිය හාමුදුරුවෝ පොත් කියවන්න එපා. මිල තියෙන කියවන්න එපා. ඒවා වැරදි නිසා නෙමෙයි ඔබට පත්තියන් වෙන්නේ. ඒක කවදාකවත් ඔබට පත්තියන් වෙන්නේ නැහැ. ඊට වැඩිය හොඳයි පන්සලේ සිල්ලැත් එක් නොමිලේ ගහලා තියෙන පොත ගන්න. මගේ අභිධර්මයට මගේ පුංචමගේ පොතේ නොමිලේ ගහලා දෙන්න. පස්සේ හොයන්නේ නෝ මේක කවුද ගෙවුම අපි එකතු වෙලා ආජිත් ගෙවුවේ කල්ලි දීලා අම්මට ලොකෝ මොනාවක් තිබ්බා. සෑහෙන පිටපත් ටිකක් තිබ්බා නොමිලේ බෙදලා දුන්නේ. නොමිලේ දෙන්න පොත් අපිට හම්බෙලා තියෙන ඒවා කියවන්නේ. ඒවා හොඳට පත්තියන් වෙනවා. ඒ මොකද ඒ පත්තියන් වෙන ධර්මයේ දානයක් ලෙස බෙදපු නිසාම ඒ වලට උපකාර කරපු අය දානයක් නිසා කිසිම ප්‍රසිද්ධියක් බලාපොරොත්තු නොවී කිසිම ප්‍රොෆිට් එකක් බලාපොරොත්තු නොවී දුන්න නිසා. ඒ නිසා පොත ගන්නකොටම බලන්න අනිත් පැත්තේ මිලක් තියෙනවා කියලා. ඒ නිසා ත්‍රිපිටකයක් කියවනකොට නොමිලේ කියවන තැන නොමිලේ බෙදන තැන කියන සත පහක්වත් පොත් සල්ලි දීලා ගන්න යන්න එපා. ගන්න යන්න එපා. මාර්ග සිතකට පත් වෙනවත් ඉස්සල්ලා. ඇයි ඒ මාර්ග සිතකට පත් වුණ කෙනෙක් පොතකට සල්ලි දීලා ගත්තට ඒක එයාට දන්නව අර්ථ විග්‍රහයෙන් දකින්න. එයා මේ කතාව දන්නවා. මේ කතාව ලෝකයේ කී දෙනෙක් දන්නවද? බොහෝ අය දන්නේ නැහැ.
මේක දැනගන්න අවශ්‍යයක් නැහැ මාධ්‍යතුලටපත් වෙන්න. නමුත් ධර්මදේශකයෝ මේක ධර්ම දානයේ උතුම් කියන තැන අර්ථ විග්‍රහය කරන්න යනවන ඔබ දේශකෙක් මේ ධර්ම දැනගන්න ඕන. මේ කිව්ව ධර්ම නැත්තම් ඔබ මට හවුනොත් එහෙම ඔබද කරන්නේ කීච කරනවා. මේ කිව්ව කතාවෙන් ඔබ ඒකට මිලක් දාන්නවොත් මම ආම්දුරුව එතරම් කිච කරනවා. මම එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මම දන්නවා කිච කරන විදිය වැරදි බර කියනකොට. ඇදගෙන ඇදගෙන ගියොත් ප්‍රඥාවන්තයින් දන්නවා ඒ කිව්ව කතාව බොරු. අන්න ඒ ඔස්සේ තමයි අපි බුද්ධ දේශනාව මාණික්යක්ෂේ උපවත් කරලා උඩින් කියන්න ඕනේ. යථාර්ථයේ සත්‍ය දේශනාව සත්‍ය කතා කරන්න සත්‍ය දේශනාව බව ඇදගෙන යන්න හැකියාවක් තියෙනවද බණ කියනකොට. නැත්තම් බණ කියන්නේ නැතුව නිකන් ඉන්න. එහෙම නැත්තම් පතයක් තෝරගෙන සූත්‍ර නෙමෙයි. නිකන් ස්වාභාවික නිකන් සාකච්ඡාවක් ඇදියට යන්න. ඔව් මහත්මිය එහෙම වෙන්න පුළුවන් මටත් ඒක තේරෙන්නේ අවංක වෙන්න. අපි බලමුකෝ ඒක විග්‍රහ කරන මහත්මිය මහත්මයා හොඳ ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ඒක තුල නියතමානී ස්වභාවයෙන් ඒ ඇත්ත එකට මුසු වෙලා බණ දේශනා කරනවා නම් හරිම හිතට සෑහලුවක් තියෙනවා. නැත්තම් හිතනවා නම් මට කොහොම වදින්න ඕනේ ඉන්න ඉස්සෙල්ලා දන ගහන්න ඕනේ. හොඳ පුටු තියෙන්න ඕනේ. සුදු රෙදි දාලා තියෙන්න ඕනේ. ඔක්කොම ලෝකයේ හාමුදුරු කොල්ලෝ අල්ල ඉස්සෙල්ලා මොකද? බණ ටික නිදහස කියන්නේ ඉස්සෙල්ලා අල්ලගෙන ඉන්න. බලාපොරොත්තු ඇතුව එන්නේ. වතුර වීදුරුව තියෙන්න ඕනේ. ඔරලෝසුව තියෙන්න ඕනේ මේ විදියට. සුදු රෙද්දක් දාලා තියෙන්න ඕනේ. උස පුටුවක් තියෙන්න ඕනේ. එනකොට කකුල් හොදන්න ඕනේ. මිනිස්සු ආදු කියලා වඳින්න ඕනේ. පෙරලෙන්න ඕනේ. බලාපොරොත්තු හාමුදුරුවෝම භවයටමයි ඇදවන්නේ. මානියටමයි අත්වන්නේ අපිට වැරදිච්ච තැන. එහෙම නැතුව හාමුදුරුවෝ ඇවිල්ලා ඔය කොයි හරි තැනක් නෑ බංකුවක හරි මං ඉඳගන්නම් මහත්මේ මම කකුල් අමාරු නිසා අපි ඉඳගෙන සාකච්ඡා කරමු. එහෙම වෙන්න පුළුවන් මහත්මයා එහෙම වෙන්න පුළුවන් මටත් ඒක. එතකොට හාමුදුරුවෝ ඉන්නේ කට්ටියත් එක්ක මුසු වෙලා නිහතමානීව එහෙම ආවොත් ප්‍රශ්න අහන අය බය නෑ ස්වාමීන් වහන්සේ ඒ තැනට එනවා. අපි දේශකයාගෙන් ප්‍රශ්න අහන්නේ අපි දේශකයාගේ ලෝකය ඇතුළට යන්න ඕනේ. අපේ අතර ගැප් එක වැඩි නම් අපි ප්‍රශ්න අහන්න බිය වෙනවා. බිය වෙනවා. රටේ ජනාධිපතිතුමාවත් ප්‍රශ්න අහන්න බිය වෙන්න එපා. මේ රටේ ඇමරිකාවේ ඒක තියෙනවා. කිසි කෙනෙක් බය නැහැ. හායි හලෝ මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියනවා. බය නැහැ කිසි කෙනෙක්. අපිව පුරුදු කරේ බිය ගුළු අය හැටියට. අපි ආවේ එහෙමයි සමාජය. කියන්නේ ඒකનો නිදහස. ඒ කියන්නේ ગેප් එක අඩුයි. ඒ දන්න කෙනෙක් ලොකු බලාපොරොත්තු නෑ. එයා බයිසිකල් පදිනවා. එයා සාමාන්‍ය තැන් වලින් කනවා. සාමාන්‍ය මිනිස්සු අතරට ගියාම නිහතමානී චරිතයක් නිසා කවුරු හරි බැන්නොත් එහෙම ඉනා වෙනවා. බැන්නොත් එහෙම ඊළඟට පොලිසියෙන් ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා අල්ලනවා දන්නේ නෑ. ඇයි මිනිස්සුන්ට නිදහසේ කතා කිරීමේ අයිතිය තියෙනවා මේ රටවල. ජනාධිපතිතුමාව හරි එක්තර පාරේ හරි විවේචනය කරන මිනිස්සු ඉන්නවා. ඒ අයි ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන දේ මේ රටේ තියෙනවා. ඔබ වෙන රටකට ගිහින් බලන්නකෝ ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන දේ තියෙනවද කියලා. ඔබ විවේචනය කරොත් පවදාට නෙමෙයි එවැලෙම ගෙදරට ඇවිල්ලා පොලිසිය අල්ලන් යනවා ජනාධිපතිතුමා විවේචනය කරොත්. හොඳට තේරුම් ගන්න එක. ඔබට එෆර්ට් එක ජනාධිපතිතුමාට පාවිච්චි කරත් එතුමා මොකද කරන්නේ? ඉනා වෙලා යනවා. ඒකයි ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියලා කියන්නේ ඇමරිකාවේ. ඒක බුදුදහමට ගැලපෙනවා. බුදුහාමුදුරන්ට බැන්නොත් මොකද කරන්නේ? අලවද? අර බුදුහාමුදුරන්ට බැන්න මිනිස්සු කොච්චර ඇද්ද? බුදුහාමුදුරෝ? යා. අද ජනාධිපති ගොල්ලෝ යනවා. ඉනා වෙලා යනවා. ඉනා වෙලා යනවා. මෝග පුරුෂයා කියනවා. බුදුහාමුදුරන් දන්න මෝග පුරුෂයා. මාව විවේචනය කරත් විවේචන හොඳයි. මම එතන නෑ. මං එහෙම වැරද්දක් කළා නෑ. එහෙනම් එයා ඒ වැරද්දක් නොකරපු බව නොදන්න නිසා මාව විවේචනය කරනවා. එහෙම වෙන්න බැරිද? ඌව පොලිසියට අරන් ගියත් ඌ ඒ විවේචනය කරනවා. ඌව තේරුම් කරවන්න පුළුවන්ද? බෑ. උඹත් මේ බයින කාට තේරුම් කරවන්න පුළුවන්? බුදුහාමුදුරු දන්නා තේරුම් කරන්න බෑ. මූ මොක පුරුෂයෙක්. මුගේ කෝ එක මූ හරියට අල්ලන්නේ නෑ මට බයින හේතුව. ඒක නිසා කියනවා උදාහරණයක් අරගෙන කෑම හදලා තියෙනවා. මම වැළඳුවේ නැත්තම් ඔබ මොකද කරන්නේ? ඔබම වළඳ ගන්නවා. ඔබම කනවා. කියලා උන්වහන්සේ ලස්සන දේශනාවක් දෙතිනි පොතේ. අපි බණිනවා කාට හරි ඒ මිනිහා එතන නැත්තම් ඒ මිනිහා මේක මොකද කරන්න ඕනේ? ගත යුතුයි.
අපි ඒකුලුන් හිතනවා ආමෝග පුරුෂේ උට හරියට තේරෙන්නේ නැති නිසා මට චෝදනා කරනවා. ඒ තැනට එන්න පුළුවන්ද කට්ටියට? බැහැ. අපිව එහෙම තැනට පුරුදු කරේ නෑ. අපිව පුරුදු කරේ ඒ වගේ බෑන්නෙක් එක්ක පවෝදාට ගෙදර ගිහින් හරි උස්සන් ගිහින් ඌට වද දෙන්න කියලා. ඒ ලංකාවේ බුද්ධ දේශනාව තිබ්බද? බුද්ධ දේශනාව තිබ්බනේ. අපි ළඟ තිබ්බේ කෲරක්ති. ඒ බුද්ධ දේශනාව ඇමරිකාවේ තියෙනවා. ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් කියන දේ. පොලිසිය කාට බැන්න? ඌ බැන්න නිසා අරගෙන යන්නේ නැහැ. ඌ බැන්න නිසා ගෙනියන්නේ නැහැ. ඒක වැරදි. ඔප්පුනොත් බැන්න නිසා කියලා පොලිස් කාර්යාව දානවා හිරේ. පොලිස් කාර්යාව ඇඩ්මිනිස්ට්‍රේටිව් ලීව් යවනවා. ඌ බැන්න නිසා මාව හිරේට ගෙනියනවා. පොලිස් කාර්යය ගෙනියන්නේ ඇයි? මගේ වැරද්ද නිසා. එහෙමද ඔබලගේ රටවල්? මොනවාදයේ තිබ්බත් සමාජවාදයේ තිබ්බත් අරද තිබ්බත් උඩින් සතුටෙන් සිටiata මිනිස්සුන් කතා කිරීමේ නිදහස නැහැ. ඒකයි ලෝකේ ඇති වෙන්නේ. ඇත්තටම ඇති වෙන්නේ කතා කිරීම ටොලරේට් කිරීමේ ස්වභාවය. නිදහසේ කතා කිරීමේ හැකියාව. නිදහසේ අදහස් හුමාර කිරීමේ හැකියාව. ලෝක පවතින. එහෙම සමාජයකයි බාගතුන් වහන්සේ පහළ වෙන්නේ. ඒකට අපි කියුවා සිල්වත් සමාජයක් කියලා. එතකොට සමාජ අතර වෙනස තියෙන ඒ සමාජයේ අවුරුදු 3500කට විතර තිබ්බ භාගතුන් වහන්සේ පහළ වුණා. ඒ කියන්නේ ටොලරේට් කිරීමේ කියලා. යමංගේ විවෘත අදහස ගෞතම මම ඔයා ඊයේ කිව්ව දේ පිළිගන්නේ නැහැ ගෞතම. අද අලුත් කතාවක් කියන්නේ. ඉන්න මං කියන්න. කෝපි කඩේ කතා. භාගතුන් වහන්සේ හිටියේ කෝපි කඩේ. එකට හම්බෙන භාගතුන් වහන්සේ අද ඇවිල්ලාන බජාරේ කියද මොකද්ද කතාව? අහනවා මිනිස්සු අතරට ගිහින් ගෞතම වඳින්න කවදාක බුදුහාමුදුරන්ට මිනිස්සු වැන්දි නෑ මහත්තයෝ වැන්දි නෑ. එහෙම වඳින්න අවශ්‍ය නෑ. හාමුදුරන්ට පෙරලි පෙරලි බණ කියන්න එනකොට වඳිනවා. එහෙම අවශ්‍ය නෑ. අපි සමව හැසිරෙන්න උත්සාහ කරනවා නම් දේශකියා සහ ශ්‍රවණය කරන්න හරි සැහැල්ලුවක් තියෙනවා දේශනා කරන්න සහ ප්‍රශ්න අසන්න. ඇත්තද බොරුද? ඇත්තද බොරුද? ඉතින් මේ මාතෘකාවත් හරි ගැඹුරුයි ටිකයි කියන්න පුළුවන් උනේ කර්මය සහ දුක. ඒ වුණාට මෙහෙම පිළිගන්න මෙහෙම හිතන්න ඔබට දුකක් එනවා නම් කොයිම වෙලාවකත් හිතන්න එපා කර්මය නිසා කියලා. ඒ වෙනකොට දුකට හේතුව තේරුම් ගන්න. ඉස්සෙල්ලා බෙදන්න ප්‍රායෝගික ජීවිතේ මේක ලෞකිකව විසඳාගත හැකිද? පළවෙනිම දේ. මොකද ලෞකික සම්මා දිට්ඨියකින්ම තමයි ලෝකෝත්තර වෙන්නේ. මම ඔබ වැඩට ගියේ නැත්නම් කල්ලි හම්බ වෙන්නේ නැහනේ. ඔබ ව්‍යාපාරයක් කරගෙන ඒක ලෞකික පැත්තට වැටෙන. එහෙම නැත්නම් එහෙම නොකරත් ඔබම දන්නවා ඉල්ලගෙන දුක ඇති වෙනවා. මොන දුකද? දරුවන්ට කන්න නැති වෙනවා. බඩගිනි දුක ඇති වෙනවා. ඇත්තද බොරුද? බොරු. බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් දේශනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඉතින් ලෞකික ජීවිතවල තුල දුකේ සංඥාවකට පත් නොවන විදිහට ජීවත් වෙන්න. ඒක ලෞකික ජීවිතය තුල එහෙම ඉන්නේ. එහෙමින් අමාරු බව මම දන්නවා. ඒක නිසා මේ සත්‍ය බුද්ධ දේශනාවෙන් බැහැර වෙන්න එපා. මේක ඇතුලේ ඉන්න. මේක තේරුම් ගන්න බලන්න. මොකද්ද? දුක දකින්න දුක තේරෙන කෙනෙක් ස්වභාවයට. මේ හඬපටිය දීර්ඝ වශයෙන් කතා කරන්න පුළුවන්. ඇත්තම කතා වුණේ පරිම ස්වල්පයයි. දුක සහ කර්මය. තෙරුවන් සරණයි.